Sinhala Geek Show එකට එහෙමනම් නැත්තම් Chanux Bro YouTube channel එකට අදත් අපේ geek යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අතරම අද ගොඩක් මම පාවිච්චි කරන්න කැමති දෙයක් නෙමෙයි. ඔයාලා ගොඩක් මගෙන් ඉල්ලලා තිබුණු දෙයක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ අතේ මම දැන් අරගෙන අවිලා තියෙන මේ දෙක helmet bluetooth headset කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ helmet එකට bluetooth headset එකක් තමයි අද අපි review කරන්න යන්නේ. අතරම මේක ඇත්තටම පාවිච්චියට හොඳයිද? කොහොමද අපි මේක මේ helmet එකට high කරගන්නේ? අපිට මේකෙන් තියෙන ප්‍රයෝජන මොනවද? මේ දේවල් තමයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඊට කලින් අපි කියන්න ඕනේ ඇත්තටම ශ්‍රී ලංකාවේ ගොඩක්ම මේ මෝටර්සයිකල් වලින් යනකොට අනතුරු සිද්ධ වෙන්නේ මේ ස්මාර්ට්ෆෝන් එක අතට අරගෙන මේක ඔබෝබ යන්න ගිහිල්ලා එහෙමත් නැත්නම් මේක කණේ ගහගන්න ගිහිල්ලා ඔන්න ඔය වගේ දේවල් වලට. ඉතින් මම හිතන්නේ මේකත් ස්මාර්ට්ෆෝන් එක වගේම වෙයිද කියලා මට තාම අයිඩියා එකක් නැහැ, එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඔයාලට හිතන දේ අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් පොඩ්ඩක් දාන්න. එහෙම වුණොත් අපිට ඩිසිෂන් එකක් ගන්න පුළුවන් මේක අපේ හෙල්මට් එකට සවිකරන එක හොඳයිද නැද්ද කියලා. කොහොම හරි මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයා හෙල්මට් එක දාගත්තට පස්සේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක ආයෙවා අල්ලන්නවත් ඕනේ නැහැ. කෝල් එකක් ආවොත් ඔටෝමැටිකලි ආන්සර් වෙන්න හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මැනුවල් ආන්සර් කරන්නත් පුළුවන්. වොලියුම් කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. තවදුරටත් කතා කර කර ඉන්නේ නැතුව මේක අන්බොක්ස් කරගමු. ඇත්තටම මේක මිලෙන් ගොඩක් අඩුයි. ඔයාට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේක ඔයාගේ ගෙදරට එන බොක්ස් එක. මේකේ එක පැත්තක ඔයාට පේනවා ඇති හෙල්මට් එකක් දාගෙන ඉන්න කෙනෙක්ගේ රූපයක් තියෙනවා. හෙල්මට් BT headset. ඒ කියන්නේ Bluetooth headset කියලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ තියෙන්නේ මේකේ තියෙන ස්පෙસિෆිකේෂන්. මේකේ Bluetooth version එක 4.2 කියලා තමයි තියෙන්නේ. ඔයාලා මේ වෙනකොට දන්නවා ගොඩක්ම devices Bluetooth 4.2 තමයි support කරන්නේ. හැබැයි වෙනත් Bluetooth තියෙන device එකක් වුණත් අවුලක් නැහැ මේකට support කරනවා. ඒ වගේම මේකේ තියෙන frequency එක range එක මීටර් 30 20 අතර කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ෆෝන් එකේ ඉඳන් මේක තියෙන්න පුළුවන් දුර. සාමාන්‍ය ෆෝන් එක අතේම තියෙන ඒ නිසා වාට එක ලොකු issue එකක් වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ lithium ion battery එකක් තියෙනවලු million power 1080. බැටරිය එකේ capacity එක අනුව මේක කොයිතරම් වෙලා ඔයාලට charge කරලා පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක ඔයාලට ප්‍රශ්න එනවා ඇති. මෙතන තියෙනවා playback time එක පැය 8ක් විතර වගේලු. ඒ වගේම charging time එක පැයක් කියලා තමයි තියෙන්නේ. bluetooth name එක music head කියලා පෙන්නනවා කියලා තමයි තියෙන්නේ. ඒ වගේම තවත් දේවල් ටිකක් පහලා තියෙනවා. මේක අන්බොක්ස් කරලාම බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේක අපිට එලියට ගන්නකොට බලා ගන්න පුළුවන් දේවල් තුනයි අත්‍තරම තියෙන්නේ. පළවෙනි එක මේ තියෙන්නේ මේකේ charging cable එක. ඔයාලට පේනවා ඇති එක පැත්තක තියෙන්නේ standard USB port එකක්. අනිත් පැත්තේ තියෙන්නේ micro USB port එකක්. සමහර විට ඔයගාව දැනටමත් තියෙන micro USB cable එක මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේක තමයි මේ headset එක. ඔයාලට පේනවා ඇති මේ වගේ පුංචි bag එකක තමයි දාලා තියෙන්නේ. හා හරි මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට පොඩ්ඩක් පැටලෙලා තියෙනවා. මේ තියෙන ඉයර්ෆෝන්ස් දෙක. මේ තියෙන ඉයර්ෆෝන් එක, මේකේ තියෙන ස්පීක එකක් දකුණු පැත්තේ, මේ තියෙන වම් පැත්තේ ස්පීක එක. ඒ වගේම මෙතන ඔයාලට පේනවා ඇති අපිට අර කට තියෙන තැනට ලස්සනට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වයර් එකක් තමයි තියෙන්නේ. මේ වයර් එකෙන් මම හිතන්නේ මෙතන තමයි මයික්‍රොෆෝන් එක තියෙන්නේ. මයික්‍රොෆෝන් එකේ ඔයාලට පේනවා ඇති බටන්ස් තුනක් තියෙනවා. කෝල් ආන්සර් කරන්න, කෝල්ස් කට් කරන්න, වොලියුම් අඩු වැඩි කරන්න. ඉතින් මෙතන තව කේබල් එකක් පහළට ගිහින් තියෙනවා. මේකෙන් තමයි මේක චාර්ජ් කරන්න අවශ්‍ය මයික්‍රෝ USB port එකක් තියෙන්නේ. ඇත්තටම මේක හෙල්මට් එක ඇතුළට දාගත්තට පස්සේ ගොඩක් දුරට මම හිතන්නේ මේක මෙහෙම තියෙනවා කියන්නේ හෙල්මට් එක ඇතුළේ නම් තියෙන්නේ මෙන්න මෙහෙම තමයි තියෙන්න ඕනේ. මෙහෙම. එතකොට අපේ කට තියෙන තැන ලස්සනට මයික් එක එනවා. අනිත් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට පේනවා ඇති මෙතන මේ තියෙනවා පුංචි ස්ටික් එකක් වගේ. අතර මම මුලින්ම මේක අන්බොක්ස් කරපු ගමන් හිතුවේ මේක ඇත්තටම ස්ටික් එකක් කියලා. නමුත් ඔයාලට පේනවා ඇති අර රෙදි වල කුෂන් වල ඇලවෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ දකුණු පැත්තේ කණේ ඔයාලට පේනවා ඇති උඩ පුංචි ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක ඔයාලට එක පැත්තකට දැම්මොත් මැනුවල් තමයි ආන්සර් කරන්න ඕනේ. ඒ කියන්නේ කෝල් එකක් ආවට පස්සේ රින්ග්ස් යනවා ඔයාලට ඇහෙනවා. එතකොට මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා මෙහෙම තියෙන එකේ ආන්සර් කරන්න ඕනේ. හැබැයි මේක අනිත් පැත්තට දාලා තිබුණොත් ඔයාලට කෝල් එකක් ආව ගමන් තප්පර කීපයක් ඇතුළත ඔටෝමැටිකලි ආන්සර් වෙනවා. ওই විදිහට තමයි වැඩ කරන්නේ. ඔයාලට කෝල් එක එන්නේ කාගෙන්ද කියලා නම් හොයාගන්න විදිහක් නැහැ. කොහොම හරි ඔටෝමැටිකලි ආන්සර් වෙනවා. ඔයාලට බයිසිකල් එක නවත්තන්නම අවශ්‍යතාවයක් නැත්නම් ඔයාලට පුළුවන් මේ ඔටෝමැටික් ආන්සර් කියන එක දාන්න. දැන් මගේ එක හෙල්මට් එකකට මම මේක ෆික්ස් කරලා ඔයාලට පෙන්වන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කුෂන් එක. ඔයාට මේ කුෂන් එක ඒ අවශ්‍ය විදිහට මේක ෆික්ස් කරන්න පුළුවන්. මම මුලින්ම මේ කෑල්ල මේ විදිහට ගලව ගන්නවා. ඊට පස්සේ මේකේ ඔයාට පේනවා ඇති පුංචි ස්ටික් එකක් තියෙනවා. ස්ටික් එකක් වගේ මම ඒක මේ විදිහට රිමූව් කර ගන්නවා. එතකොට මේකේ මම හිතන්නේ ඔයාට පේනවා ඇති මෙතන පුංචි හිඩසක් තියෙනවා. මම ඒකේ මේ විදිහට අලවනවා. ඊට පස්සේ අපිට ලේසියෙන්ම
මේක සවි කරන්න පුළුවන්. කොහොමරි මේ විදිහට වට පුළුවන් මේ දෙපැත්තම ඔයාගේ හෙල්මට් එකට ඔයාගේ කන් දෙකට මැච් වෙන විදිහට මේක ෆික්ස් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වයර් එකත් නිතර ඔයාගේ ඔළුවේ පැටලෙන්නේ නැති විදිහට හදාගන්න. ඊළඟට මේක ඔන් කරන්න තියෙන්නේ හරිම ලේසි. මෙතන මේ තියෙන්නේ පවර් බටන්ස්. මේ විදිහට ප්‍රෙස් කරන්න තමයි තියෙන්නේ. ඔන්න ඔයාට පේන ඇති මෙතන කලර්ස් තුනකින් කලර්ස් දෙකකින් බ්ලූ රෙඩ් වලින් මේ විදිහට බ්ලින්ක් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේක දැන් තියෙන්නේ පෙරින් මොඩ් එකේ. දැන් මම ගන්නවා මගේ ස්මාර්ට් ෆෝන් එක අතට. ස්මාර්ට් ෆෝන් එකේ මේ විදිහට බ්ලූටූත් කියන එක ඔන් කරපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන් මේ ඩිවයිස් එක. දැන් ඔයාට මේක කනෙක්ට් කරන්න තමයි තියෙන්නේ. දැන් හරියට අපි අර කලින් අපි කතා කරපු නිතරම තියෙන බ්ලූටූත් හෙඩ්සෙට් එකක් වගේම තමයි. ඔයාට සින්දු අහන්න පුළුවන්, කෝල්ස් ගන්න පුළුවන්, ආන්සර් කරන්න පුළුවන්, කට් කරන්න පුළුවන් මේ බටන්ස් ටික පාවිච්චි කරලා. ඉතින් මේකේ සවුන්ඩ්ස් ක්වොලිටි එක ගැන අපිට ගොඩක් ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මෙතනදී සවුන්ඩ්ස් ක්වොලිටි එක ගැන නෙමෙයි මේගොල්ලෝ හිතලා තියෙන්නේ ටිකක් ලවුඩ්. මොකද අපි බයික් එක යනකොට හුලං සද්ද වගේ දේවල් ඇහෙනවා, වටපිට සද්ද ඇහෙනවා. ඉතින් ඒ නිසා ටිකක් ස්පීක් එකේ සවුන්ඩ්ස් වැඩිපුර තියෙන්න ඕන කියලා තමයි හිතලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ටිකක් ලවුඩ් කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. ඔයාට වොලියුම් ටිකක් වැඩි කරගෙන පාවිච්චි කරනකොට. ඉතින් මට තාමත් ප්‍රශ්නයක් තියෙනවා මේක සාමාන්‍යයෙන් බයික් එක යනකොට පාවිච්චි කරන එක සුදුසුද නැද්ද කියන එක. ඒක තීරණය කරන්න ඕනේ ඔයා. ඔයාලම ඉල්ලලා තිබුණ නිසා තමයි මේ ඩිවයිස් එක ගැන මම රිවියු එකක් මේ විදිහට අරගෙන ආවේ. ගොඩක් ලොකු ගාණක් නෑ. බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේකේ මිලදී ගන්න පුළුවන් ලින්ක් එකක් දාන්නම්. මං හිතන්නේ ශ්‍රී ලංකාවේ ඇති කියලා. කොහොම වුණත් ඔයාලා ඒ ලින්ක් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මේකේ මිල ගණන් හැම දෙයක්ම මම එතනදී දාන්නම්. මට දැන් දැනගන්න ඕනේ මේ ඩිවයිස් එක ඔයාලා පාවිච්චි කරනවද? එහෙමත් නැත්නම් ඔයා ඇත්තම බයික් එකේ යනකොට ඔයා හෙල්මට් එක දාගෙන තියෙනකොට ස්මාර්ට් ෆෝන් එක මේ විදිහට කනේ ගහගෙන යනවද? එහෙමත් නැත්නම් වෙනත් බ්ලූටූත් හෙඩ්සෙට් එකක්ද ඊය ෆෝන් එකද පාවිච්චි කරන්නේ? පොඩක් කමෙන්ට් එකක් දාන්න. මොකක්ද ඔයාගේ මේකට සොලියුෂන් එක කියලා අපිට ඉස්සරහට ඒ ගැන මොනවා හරි කතා කරන්න පුළුවන්. ඒ වගේම සමහර අය ඉල්ලලා තිබුණා බයිසිකල් වල තියෙන තවත් ටෙක් ගැජට්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. අපි බලමු ඉස්සරහට ඒවත් කතා කරන්න. මම හිතන්නේ මේ වීඩියෝ වලට වැදගත්, ඔයාගේ යාළුවන්ට වැදගත් වෙන්නේ නැති. ඒ නිසා පල්ලෑ තියෙනවා රතු පාට subscribe button එක අනිවාර්යෙන් එක click කරන්න. ඊට යහපැත්තේ තියෙන bell icon එක click කරන්න. social media වල විශේෂයෙන් Instagram වල මාව follow කරන්න. මේ වගේ ටෙක් ගැජට්ස් ගැන තාක්ෂණික අධ්‍යාපනික වීඩියෝස් ගොඩක් ඔයාලට බලා ගන්න හැකියාව ලැබෙයි. ඉතින් අද සිංහල ගීක් ෂෝත් එක එකතු වුණාට ඔයාලට ගොඩක් සුතිකව සිංහල ගීක් ෂෝකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.